ඉතින් හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා මිස්ටර් ලුසි ගේමින් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. මේ වෙනකන් ලංකාවේ ගොඩක් කට්ටිය නොදන්න ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් ගැන කතා කරන තමයි අද අපිට ඇස්ති වෙන්නේ. ඉතින් මේ වෙන මොකුත් නෙමෙයි අපි අද කතා කරන්න යන්නේ Twitch ගැන. ගයිස් ඉතින් මේ ට්විච් කියන්නේ ගොඩක් ජනප්‍රිය ඒ වගේම එම ගොඩක් ස්ට්‍රීමර්ස්ලා ගේම් ඉන්ඩස්ට්‍රිය එක ඉන්න ගොඩක් කට්ටිය දන්න තැනම්. ඉතින් ඒ වගේම තමයි මේ ස්ට්‍රීම් එක විශේෂත්ව තමයි මේක ෆේස්බුක් ගේමින් තරන් පහසු නෑ. හැබැයි ඉස්සරහට ගියොත් ඒකන මේකෙන් ඉස්සරහට කට්ටක් කාගෙන පොඩි කට්ටක් තියෙන ඒ කට්ට කාගෙන හිටියොත් ගයිස් ඔයගලන්ට පුළුවන් හොඳ තැනකට ස්ට්‍රීමින් පැත්තෙන් යන්න. මොකද මේ වෙද්දි ලෝකේ ජනප්‍රිය ස්ට්‍රීමර්ස්ලා ගේම් ස්ට්‍රීම් කරන ස්ට්‍රීමර්ස්ලා ගොඩක් ඉන්නේ මේ ට්විච් එක ඇතුලේ. ඉතින් ඒගොල්ලන්ගේ ලොකුම ෆෑන් බේස් එක ෆේස්බුක් නෙමෙයි. අපි දන්න තරමින් ෆේස්බුක් නෙමෙයි. ඒගොල්ලෝ ස්ට්‍රීම් කරන්නේ ට්විච් එක හරහා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේ ට්විච් account එකක් හදන්නේ? මොකද්ද මේ ට්විච් කියලා කියන්නේ? ට්විච් account එකෙන් අපිට මොකද්ද කරගන්න පුළුවන්? මොනවද මේකෙන් ලැබෙන අපිට ලැබෙන ප්‍රතිලාභ වගේ ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහා වීඩියෝ වලින් කතා කරමු. ඉතින් අපි අද මුලින් බලමු මොකද්ද මේ ට්විච් කියන්නේ කියලා. හරි. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරලා නැති කට්ටියට ඉතින් subscribe කරලා මෙන්න මෙතන තියෙන bell icon එක click කරන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් guys අපි යමු අද වීඩියෝ එකට. ඉස්ලාම් අපි යමු Twitch කියන්නේ මොකද්ද? ඉතින් මෙතන පේනවා guys Twitch කියලා ඔයගොල්ලෝ search කරාම twitch.tv මේක extension එක තමයි twitch.tv කියන URL එක තමයි මේකේ website එක. website එක තමයි මේ තියෙන්නේ. Twitch කියන්නේ TV network එක. මේ දිනවා එකේ පොඩි විස්තර Wikipedia එකේ ඔයගොල්ලෝ බලන්න ගිය වෙලාවල. ඉතින් අපි Twitch එක ඇතුළට යමු. හරි. හරි. ඔයගලන්ට පේනවා මෙතනින් උඩින් ගේම් ප්ලේ එකක් යනවා මෙතන. ඒ වගේම ඔයගලන්ට පල්ලෙහාට එද්දී පේනවා තවත් live දාපු videos වගේ පේනවා මෙතන. මේ බලන්න මේගොල්ලන්ගේ ලයිව්ස් බලන පිරිස මේගොල්ලෝ ඔයගොල්ලන්ට පේනවා කිලිම 14.9 ක ඒ කියන්නේ 14900ක් බලන මේ ලයිව් එක චේසින් ද වින් කියලා ඩොටා 2 ගහන්න. ඉතින් ඒ වගේම මෙතන පේනවා හසන් නබි එයාගේ 27900ක් බලන එයාගේ ස්ට්‍රීම් එක. තව තියෙනවා GM හික්කාරු කියලා එයාගේ. ඒ විදිහට ගොඩක් කට්ටිය මේකේ ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා. ඔයගොල්ලන්ට පේන ඇති පොඩි පිරිසක් නෙමෙයි බලන්නේ ස්ට්‍රීම් එක. සෑහෙන ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා මේ ස්ට්‍රීම් එකක් ඇතුළේ. ඉතින් මෙහෙම පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට පේනවා ගේම්ස් මේකේ කැටගරි වැඩිපුරම views තියෙන කැටගරිස් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ දේවල් බලාගෙන නැද්ද ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ ට්විච් එක ඇතුළට එන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් කොහොම මොන ගේම් එකද ප්ලේ කරන්න ඕනේ කියන අදහසක් නැත්තම් මෙන්න මෙතනින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන ගේම් විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට පේන මේ ජස්ට් චැටින් කියලා තියෙනවා. මේ ජස්ට් චැටින් කියලා කියන්නේ ඒ එතන ඉන්න කට්ටිය ගේම් ප්ලේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක හරි නැත්තම් ඒගොල්ලන්ගේ මොකක්ම හෝ දෙයක් ඒගොල්ලන්ගේ ජීවිතයේ සම්බන්ධ හරි එහෙම නැත්නම් ඒගොල්ලෝ කැමති දේවල් ගැන කතා කරන දෙයක් තමයි මේ ජස්ට් චැටින් කියලා කියන්නේ. ඉතින් අනිත් සේරම ගේම් ඔයගොල්ලන්ට පේන Apex Legends ඉනවා, Elder Rings, Fortnite වගේ ගේම්ස් වගේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ගේම්ස් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මේ තියෙන මේන් කැටගරිස් ටික ගේම්ස් තියෙනවා ගයිස්. ඒ වගේම IRL කියන්නේ මෙන්න මේ ජස්ට් චැටින්
ටයිප් එකේ එන දේවල් කියන්නේ ඒක ඇතුලේ ගේම්ස් ගහන්න මිනිස්සු කතා බහ කරනවා කියන්නේ මෙන්න මේ තියෙන්නේ මෙතන මේ LA day 1 IRL is back guest pay view කියලා තියෙන. අනේ මේ මේ තියෙන්නේ IRL ටයිප් එක එක 293ක් views තියෙනවා එකට. ඉතින් මේ අනිත් ඒවා games මෙතන තියෙන්නේ මෙතන Elden Ring ගහනවා. ඉතින් music ඕගලන් music අහන්න පුළුවන් Twitch එක ඇතුලේ. ඒ වගේම e-sport games බලන්න පුළුවන් ඕගලන්ට live දීලා තියෙන games. ඒ වගේම creative කියන එක නම් තමයි හෙන්න පොඩ ඇතුලට ගිහලා බලමු. හරි. Software and games development makers and crafting ඒ වගේ ගොඩක් categories තියෙනවා. Creative category ඇතුලේ sub categories වගේ තියෙනවා. ඉතින් මෙතන ඕගලන්ට පහළට යද්දී පේනවා Oni girl draws pog ඒ කියන්නේ මේගොල්ල drawing කරනවා මෙතන. ඒ වගේ මෙතන open source python programming ඒ කියන්නේ programming කරන site එකකුත් මේකේ තියෙනවා. ඒ කියන්නේ ඒකේ sub categories creative category එකේ sub category එකක් විදිහට තමයි programming නැත්නම් arts ඒවා යන්නේ. හරි guys ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන foods අදන කණ විදිය කියන්නේ YouTube එක වගේම තමයි හැබැයි මේකේ අර YouTube තරම් categories ගොඩක් නැහැ. ඒ කියන්නේ මේකේ විශේෂම categories කීපයක් විතරයි දැන්ට දාලා තියෙන්නේ. හරි. අපි යමු guys අපිට වැදගත් වෙන්නේ games category එක. ඉතින් බලන්න guys මේ තියෙන games category එක I am only sleeping Dota 2 මෙතන මේ GTA V ගහන්න මෙතන. ඔව්. FIFA 22 ඔය වගේ games ඔයගොල්ලන්ට play කරන්න පුළුවන් Valorant GTA GTA V ඔයගොල්ලෝ ගාව තියෙන ඔයගොල්ලන්ට පුළුවන් Genshin Impact මේ දෙන්නේ ඕනම game එකක් play කරන්න හොඳම තැන තමයි මේ තියෙන්නේ. ඉතින් guys අපි මේ ගැන තව ටිකක් ඉස්සරහ වීඩියෝ වලදී අනිවාර්යෙන් කතා කරමු. ඉතින් මේක පළවෙනි වීඩියෝ විදිහට අපි මේ නිකන් බලමු කොහොම මොකද්ද මේ Twitch කියන්නේ නිකන් දල අදහසක් ගමු twitch.tv එක ගැන. ඉතින් අපි එක ප්ලේ එකක් බලමු guys. අපි මේක බලමු guys. මේක views ටිකක් අඩුයි. copyright issue එකක් දන්නේ නැහැ. හරි guys මේ පේනවා ඉතින් ඕගලන්ට මෙතන chat box එකක් යනවා. chat එක යනවා පැත්තකින්. ඒ වගේම main game එක play වෙනවා. මම game එක පොඩ pause කළා. දැන් follow කරන්න පුළුවන් මේකෙත් අර subscribe කියලා තියෙනවා. හැබැයි මේ subscribe කියන්නේ අර normal මේ YouTube subscribe එක නෙමෙයි. මෙතන අපිට main මේ විදිහට ඒක අපි ඉස්සරහට කතා කරමු මොකද මේ subscribe කියන්නේ කියන දේ ගැන. හරි. එයා මේ follow එක තමයි සාමාන්‍යයෙන් අපි YouTube channel එක නම් subscribe කියන එක තමයි මේක මේ follow එකක් කියන්නේ. ඒ වගේම Facebook page එක follow එකක් හා සමානයි. ඉතින් මේ මේ suggest 77 කියන එකනාව follow කරන්න පුළුවන් ඕගලන්ට මෙතනින්. ඒක free of charge. ඒ වගේම ෂෙයා කරන්න පුළුවන් ඒ වගේම report කරන්න පුළුවන් ඒක ඉතින් issue එක හැමදේම තියෙනවා. ඒ වගේම තමයි guys මෙතන මෙයා ගහන game එක දැන් ගහන Genshin Impact කියන game එක verified player කෙනෙක් මෙයා Twitch එක ඇතුලේ ඔයාලට පේනවා chat එක එහෙම යනවා මේ පැත්තෙන් මෙයාගේ about us කියන එක සුපිරියටම develop කරලා තියෙනවා මෙයාට ඕන විදිහට. ඉතින් මෙතන හම්බල් පාර්ට්නර් ඩොනේෂන් කරන විදිය රූල්ස් අනම්මනම් ටිකක් තියෙනවා. හරි අපි තව එකක් බලමු guys ටිකක් වැඩිපුර ඉන්න එකක් 30k just chatting එකක් බලමු අපි game එකක් බලමු අපි just chatting එකක් ඒ කියන්නේ අර IRL type එක. මම හිතන්නේ මේ නෑ ඒ මෙයාගේ chat එක මම දැන් හසන් ඉතින් පැත්තෙන් යනවා guys ඒ වගේම පොඩ මේක කරමු pause කරමු. හරි මෙයා මම හිතන්නේ මේ Amazon Twitch streamer worker
දෙයක් ගැන මෙයා මේ කතා කරන මිනිස්සුත් එක්ක. ඔන්න මේ වගේ දේවලුත් පුළුවන් ගයිස් ට්විච් එක ඇතුලේ කරන්න. ඒ කියන්නේ ගේම් ගහනවා විතරක් නෙමෙයි, ඔයගලන්ට ඔයගලන්ගේ ටැලන්ට් එක තියෙන්නේ මොකද්ද කියන දේ උඩින් ඔයගලන්ට යමක් කරන්න පුළුවන් තැනක් තමයි twitch.tv කියන්නේ. ඉතින් ඒ මෙයාගේ ස්ට්‍රීම් එක මේ වෙලාවේ බලනවා ගයිස්, ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන සෑහෙන ගණන් අඩු වැඩි වෙනවා 32054ක් බලන මේ වෙලාවේ මෙයාගේ ස්ට්‍රීම් එක. ඒ වගේම ගයිස් මෙන්න වැදගත්ම තැන 1.9 මිලියන 1.9ක් ෆලෝවර්ස්ලා ඉන්නවා ගයිස් මෙන්න මේ හසන් අබී කියන පුද්ගලයාට. ඉතින් ඒ වගේම තමයි මෙයාගේ මේ තියෙන about us එක, current viewing, viewer location එක. ගයිස් මේ වෙද්දි වැඩිම viewers line ඇමරිකාවෙන්. කැනඩා වලින් 1336ක් ඉන්නවා ගයිස්. ඒ වගේම මේ ඉංග්‍රීන් නේද, ඉංග්‍රීන්ඩ් වලින් 697ක් ඉන්නවා. ඉතින් බලන්න ඔයාලට පේන ඇති මෙතන කන්ට්‍රි එක. මෙන්න ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවෙන් එක්කෙනෙක් බලනවා ගයිස්. ඒ මමත් දන්නේ කොමරි ශ්‍රී ලංකාවෙන් එක්කෙනෙක් බලනවා කියලා පෙන්නවා. හරි. ඔන්න ගයිස් මම මේ ට්විච් ප්ලට්ෆෝම් එක ඇතුලේ අපේ කොඩිය දැක්ක පළවෙනි වතාව. මොකද ට්විච් ප්ලට්ෆෝම් එකේ මට හොයාගන්න හම්බුනේ නැහැ ගයිස්. ඉන්නවද දන්නේ නැහැ. මට හොයාගන්න හම්බුනේ නැහැ ලංකාවේ ස්ට්‍රීම කෙනෙක්ව මේ වෙනකන් ඇක්ටිව් ස්ට්‍රීම් කරන ට්විච් එකේ. මොකද ගයිස් මේක ගොඩක් පිටරට, ඒ කියන්නේ ඒචනල ඉන්දියන් ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා. ඉන්දියන්, පාකිස්තාන්, ශ්‍රී ලංකාව වරනකොට අනිත් රටවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා. ඒ වගේම මේකේ වැඩිම ඔඩියන්ස් එකක් තියෙන්නේ ඇමරිකන් කට්ටියගෙන්. ඒ කියන්නේ ඇමරිකාවේ කට්ටිය තමයි ගොඩක් ට්විච් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි වීවර්ස්ලා, ඒ වගේම ඒගොල්ලෝ තමයි අපිව ෆලෝ කරලා, ඒ කියන්නේ අපි ඔයා ට්විච් එක ඇතුලේ සාර්ථක වෙනවා නම් ඔයා ටාගට් කරන්න ඕන ඇමරිකන් ඕඩියන්ස් එකක්. හරි. ඉතින් අපි ඒ ගැන ඒ විදිහට බැලුවා. හරි. මේ ජස්ට් චැටින් එක. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ගයිස් ඉතින් තියෙන්නේ ඔයගලන්ට. ඔයගොල්ලෝ ඔයාලට මේ ගැන අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා, දලා අවබෝධය. එක්ස් ලෙජන්ඩ් නේද මේ? ඔව්. එපෙක්ස් ලෙජන්ඩ් මෙයා ගහන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලගේ චැට් එක මේ විදිහට මේ දාන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මොකක් හරි මැසේජ් එකක් මෙතන ටයිප් කරලා සෙන්ඩ් කරන්න අර Facebook gaming වල තියෙන විදිහට. ඉතින් මේක ගොඩක් කට්ටිය දන්නේ නැද්ද, එහෙම නැත්නම් මේකට එන්නේ නැද්ද කියන එක ගැන නම් මම දන්නේ නැහැ. මොකද්ද කට්ටියගේ අදහස කියලා මම හිතන්නේ මේක තමයි මම දකින කට්ටිය අඩු. ඒ කියන්නේ ලංකාවේ තරගයක් නැති තරම් ට්විච් ප්ලට්ෆෝම් එකේ. මොකද කට්ටිය Facebook gaming පැත්තට දැන් ගොඩක් යනවා. ගොඩක් අලුත් account හැදෙනවා Facebook gaming වල. ඉතින් මම හිතනවා Facebook gaming වගේම Twitch platform එක පැත්තටත් එන්න පුළුවන් නම් අපේ ලංකාවේ ස්ට්‍රීමර්ස්ලාට ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. ඉතින් මෙතන ගොඩක් වැදගත්ම දේ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. මොකද ඔයා ටාගට් කරන්නේ ඉංග්‍රීසි ඔඩියන්ස් එක. ඉතින් ඉංග්‍රීසි දන්නේ නැහැ කියන තැන ඉඳගෙන මෙතනට නැවිත් ඉන්නවා. ඔයා නිකන් ට්‍රයි එකක් දෙන්න. ඔයා දන්න විදිහට කතා කරන්න මෙතන කවුරුත් හිනා වෙන්නේ නැහැ. හරි. ඉතින් අඩුම තරමේ වට viewers ටිකක් ගන්න පුළුවන් තැනකට ඔයාගේ ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් නම් ඔයාට කවුරු හරි මේ chat box එකේ මේ පේන chat box එකේ message එකක් දැම්මොත් ඔයාට ඒක reply එකක් ඔයාට කියන්න පුළුවන් නම් ඔයාට reply එකක් දෙන්න පුළුවන් නම් කාටින් ඉංග්‍රීසි වලින්. ඒක තමයි ගොඩක් වැදගත්ම දේ. එතෙන්ට හදාගන්න ගයිස් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මේ Twitch platform එකේ ඉස්සරහට යද්දි අපිට මොනවද කරන්න ඕනේ, කොහොමද අපි මේකේ ඉස්සරහට යන්නේ, කොහොමද මේකෙන් සල්ලි earn කරන්න පුළුවන්ද, අපිට මොකක් හරි මේකෙන් gain එකක් තියෙනවද, අපිට ලැබෙන මොන හරි තියෙනවද කියලා අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු.
එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් අපි ආයෙත් ඊළඟ දවසේ කතා කරමු කොහොමද මේ ට්විච් එකේ කවුන්ට් එකක් හදාගන්නේ, ඒ වගේම ට්විච් එක ගැන තවත් විස්තර ගොඩක් අපි ඉස්සරහා වීඩියෝස් වලින් කතා කරමු. ඉතින් එහෙනම් ගයිස් පරිස්සමට ඉන්න, අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. සූදාසම්.